විචල්‍ය සහිත වැඩසටහනක් කියන්නේ අපි මේ ඉස්සෙල්ලම වචනේ ඉගෙන ගන්න පහ විචල්‍යයක් කියන්නේ මොකද්ද විචල්‍යයක් කියන්නේ වැඩසටහනක් කරගෙන යනකොට නැත්නම් මොකක් හරි අපි මේ ගැටලුවක් විසඳගෙන යනකොට ඕකේ විවිධ අවස්ථා වලදී මේ විවිධ අගයන් දාන්න වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලෝ ගණන් නම් හත් ගණන් ගැටලුවක් නම් හදන්නේ ඔයගොල්ලෝ දන්නවා x y z එහෙම නම් කරලා තියෙනවා එතකොට x y z විචල්‍යයන්ට ඒ ගැටලුවේදී විවිධ අවස්ථා වලදී විවිධ අගයන් x ට 5 දාන්න පුළුවන් x ට 3 දාන්න පුළුවන් ওই විදිහට ඔයගොල්ලෝ ගණන් හදලා තියෙනවා නේද ඒ වගේ මේ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී මේ අපිට අවශ්‍ය විදිහට පුළුවන් මේ විචල්‍යයක් කියලා එකක් හඳුන්වලා දීලා ඒ ඒ පදයට අපි ප්‍රෝග්‍රෑම් එක අපේ මේ කෝඩින් එක නැත්නම් අපේ කේතය ධාවනය කරනකොට නැත්නම් ක්‍රියාත්මක කරනකොට එක එක අවස්ථා වලදී අපිට එක එක අගයන් ඇතුළත් කරන්න පුළුවන් ඒ විචල්‍ය වෙනුවට අපිට අගයන් ඇතුළත් කරන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මේක නේම් කියලා විචල්‍යයක් හඳුන්වලා දීලා තියෙනවා හරිද අහගෙන ඉන්න වීඩියෝ ඔන් කරන්න එපා පුතේ वीडियो को ऑफ करांगे नहीं तो से आलू एक दिया बलांगे इन्हें वाले वीडियो को ऑफ करके न बलागे नहीं ना मैं वो कोलांगे पोते तीन ना पहेजरी मैं के पहेजरी नहीं था पोते में बलाना पुलवा उन्हें मैं के हाथों ने लतीन ना मामे विचाले हाथों ने वीडियो में स्क्रैच करके न कीला देना विचाले अदना वीडियो दे मैं के देने तो बलागा ना मैं उदाहरण तीनों नेम कीला विचाले හඳුන් වල දීලා තියෙනවා ඒ විචල්‍ය ඉස්සෙල්ලාම යාට බිඳුව කියන අගය දාන්නලු ඊට පස්සේ නේම් එක එකකින් මේ එකකින් වැඩි කරන්න. නේම් එක වගේ එකක් එකකින් වැඩි කරන කෙනෙක්ගේ තේරුම නැහැ. එතෙන්ට අපිට නමට වෙනස් නමක් දාන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ උදාහරණයක් ඉදන මේ මාක්ස් කියලා විචල්‍යයක් හඳුන්වලා එයාට 67 කියන අගය දාන්නලු. ඊට පස්සේ අපිට පුළුවන් මාක්ස් කියන එක නැවත 10කින් වෙනස් කරන්න. ඒ කියන්නේ 77 කරන්න පුළුවන්. ඔය වගේ අපිට විවිධ අවස්ථා වලදී මේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අගයන් වෙනස් කරන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ මේ විචල්‍යයක් කියලා. වෙනස් අගයන් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තප්පරයක් ඕගොල්ලෝ මෙන්න මේ ඊළඟට තියෙන එක කියව ගන්න සංඛ්‍යා දෙකක් ගුණ කිරීම කියන එක මට තප්පරයක් දෙන්න. හොඳයි ඔයගොල්ලෝ කියව ගන්න ඇති මොකද කියන්නේ සංඛ්‍යා දෙකක් තැන්පත් කර ගැනීමට විචල්‍ය දෙකක්ද විචල්‍ය දෙකට දාලා තිනවා n1 n2 කියලා නම් දෙකක් නේද ඊට පස්සේ සංඛ්‍යා දෙකගේ ගුණිතය තැන්පත් කිරීම සඳහා එක් විචල්‍යක්ද ඒ කියන්නේ n1 n2 කියන විචල්‍ය දෙකට වෙනස් වෙන අගයන් දෙක වැඩි කරාම එන උත්තරේ අපි වැඩි කරනවා කියන්නේ මල්ටිප්ලයි නේ ඒකෙන් mul කියලා හදා ගන්න කියලා තියෙනවා මල් කියලා එකක් හදා ගන්න. ඉන්පසු පහත දක්වන පාලන ඛණ්ඩ එකිනෙක දී ඇති ආකාරයෙන්ම අනුපිළිවෙලට සම්බන්ධ කරන්න පෙන්වා ඇති පරිදි පාලන ඛණ්ඩවල අගයන් වෙනස් කරන්න. මොන බලන්න කරලා තියෙන එක. ඉස්සෙල්ලා අපි අපේ මේ ගැලින් සටහන දිහා බලමු. ආරම්භය n1 n2 කියන්නේ අපි දාන අගයන් සහ මල් විචල්‍ය විචල්‍යයන් තුන. n1 n2 ඒ කියන්නේ අපි දාන සංඛ්‍යා දෙකයි multiplication කියන එකෙන් මල් කියන විචල්‍ය මේ variable එකක් හදනවා ඊට පස්සේ මොකද කරන්නේ පළමු අගය ලබා ගැනීම අපි n1 සඳහා අගයක් දෙනවා ඊළඟට n1 විචල්‍ය සඳහා පළමු අගය පැවරීම ඔන්න ඔතෙන්දි පුතේ වෙන්නේ අපි enter කරන අගය තමයි මේ n1 සඳහා යෙදෙන්නේ අපි enter කරන්නේ 50 නම් n1 සමානයි 50යි ඔන්න ඔය විදියට එතෙන්දි එන්නේ දෙවන අගය ලබා ගැනීම මේ උගලට මතකයි මේ සංකේත ඉන්පුට් එකකනේ එහෙනම් අපි එන්ටර් කරනවා දෙවන අගය අපි 100 දැම්මුතින් n2 කියන්නේ 100යි n2 විචල්‍ය සඳහා දෙවන අගය පැවරීම n1 හා n2 විචල්‍ය ගුණ කර මල් විචල්‍ය මල්ටිපල්
ඉචාලේ සඳහා පැවරීම. එහෙනම් N1 N2 වැඩි කළා එන උත්තරේ දාන්නලු MUL ඉචාලේ සඳහා. මාල් ඉචාලේ අගය පෙන්වීම. ඊට පස්සේ අවසානයේ අපිට මෙයා පෙන්නනවා මෙතන ස්ප්‍රයිට් පෙන්නනවා මේකේ අගය. ඕක තමයි ඒ තියෙන්නේ. එතකොට ක්‍රියාකාරකමකුත් තියෙනවා. දැන් බලමු අපි මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ බලන්නකෝ. මේකේ කියනවා when flag මේ flag එක ක්ලික් කරාම නේද අපි ඒක ගන්න පුළුවන් කිව්වා මං මේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන එක ඊට පස්සේ ස්ප්‍රයිට් එක ක්ලික් කරන්න ඕන එකක් මෙතනින් ගන්න පුළුවන් කිව්වා මං. ඊළඟට ask enter first value. ඒ කියන්නේ මොකද්ද? පළවෙනි අගය enter කරන්න කියලා කියනවා. පළවෙනි අගේ enter කරන්න. ඊට පස්සේ and wait. wait කියන්නේ පුතේ අපි sprite කියනවා enter කරන්න කියලා අපි enter කරනකන් එයා බලාගෙන ඉන්නවා. අපි enter කරනකන් එයා බලන් ඉන්නවා. set n1 to answer. ඔන්න මේ variable එක n1 එයාට අපි දාන answer එක අපි 50 නම් දාන්නේ පළවෙනි අගේ විදියට n1 කියන්නේ 50 කියලා එයා ගන්නවා. එතනින් තමයි මේ set එකෙන් තමයි ඒක වෙන්නේ. ask enter second value. දෙවැනි value එක enter කරන්න and wait බලාගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දාන answer එක n2 වෙනුවට ගන්නවා. ඊට පස්සේ set mul multiplication වැඩි කරන්න to n1 කොහොමද වෙන්නේ? මේ multiplication කියන විචල්‍යයට දාගන්නලු අපි දාපු අගයන් දෙකේ ගුණිතය. ඒ කියන්නේ මම 50යි 100යි නම් දැම්මේ 50 වැඩි කිරීම 100 කියන එකේ අගය mul කියන විචල්‍යයට දාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේදී කියනවා join answer is කියලා පිළිතුරු එන්න ඕන මේ අපිට ආපු මල් වලට එන අගේ multiplication වලට එන අගය තමයි අපිට අන්තිමට උත්තරේ විදියට පෙන්වන්න ඕන. ඔන්න ඕකයි මේක වෙන්නේ. දැන් තේරුණාද විචල්‍යයක් කියන්නේ අපි දෙවන අවස්ථාවේකුත් මේ කොඩිය ක්ලික් කරලා මේක කරනකොට අපිට නැවත වෙනත් අගයන් ඇතුල් කරන්න පුළුවන්. තුන්වන අවස්ථාවේ run කරනකොට වෙනත් අගයන් ඇතුල් කරන්න පුළුවන්. ඒකයි මේ විචල්‍යකින් වෙන්නේ. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන විවිධ අවස්ථාවන් වලදී විවිධ අගයන් අපිට වෙනස් වෙන අගයන් ඇතුල් කරන්න පුළුවන් කියන එකයි මේකෙන් වෙන්නේ. මේක ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකමක්. වැඩ පොතේ 5යි 7ක් තියෙනවා නේද? හරි අපි ඒ ටික බලමු. හරි මම මේක චුට්ටක් ඔයගොල්ලන්ට කරන විදිය පෙන්වන්නම් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් නේ. හරි මුලින්ම අපි ගන්නෙ මොකද්ද? ඉවෙන්ට්ස් වලට ගියා. දැන් මේ ස්ක්‍රීන් එක පේනවා ඇති. පේනවා පොඩි chat එකක් දාන පුතේ පේනවා කියලා ස්ක්‍රැච් එක. හරි පේනවා. ඔන්න මම මොකද කරන්නේ? when flag click. ඔන්න මම මෙයා උස්සන්නේ. හරි මම දැක්කා. ෆ්ලෑග් එක ක්ලික් කරනකොට මොකද්ද වෙන්න ඕනේ? ඉස්සෙල්ලාම අහන්න ඕන ස්ප්‍රයිට් අහන්න ඕනේ මොකද්ද? එන්ටර් එන්ටර් කරන්න ෆස්ට් වැලියු එක නේද? එතකොට අපි බලමු. enter first value කියන එක එන්නේ ask වලින් නේද? එහෙනම් අපි එයා අහන එකක් නේ. එතකොට එයා අහනවා අපිට අපිට එයා කියනවා enter කරන්න first value එක. එහෙනම් අපි enter කරමු first value එක. ඒක තියෙන්නේ මෙන්න මේකේ. මොකේද sensing කියන එකේ. ඒක ඔයගොල්ලන්ගේ කියවීම් පොතේ හොඳට පැහැදිලිව තියෙනවා. මේකෙන් අපි ගන්නවා ask ask එක ගෙනල්ලා මෙතනින් තියා ගන්නවා.
හරි ආස්ක ගෙනල්ල ඔතනින් තියාගෙන මෙන්න මෙතන ඇතුළ මට වෙනස් කරන්න පුළුවන් පුතේ මම මෙතන ටයිප් කරනවා එන්ටර් මම මේක ලොකු කරන්න මට වඩා බෑ මං යන ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩ්ඩක් බලා ගන්න කොහොමද කරන්න කියලා එන්ටර් ෆස්ට් enter first value and weight ඒ කියන්නේ enter කරන්න පළවෙනි මේ value එක සහ පොඩ්ඩක් ඉන්න නේද weight කියන්නේ පොඩ්ඩක් නවතින්න කියන එකනේ ඔන්න ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා variables variables තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන තද තැඹිලි පාට එකේ තියෙනවා variables කියලා මම ඒක click click කරනවා click කරලා මට variables තුනක් අවශ්‍යයිනේ මම ඒ තුන හදා ගන්නවා ඔන්න බලන්න variable එකක් හදා ගන්න විදිය make a variable make a variable එක කියනවා new variable මං කියනවා මට ඕන n1 කියලා variable එක ඊට පස්සේ අහනවා for all sprites ඒ කියන්නේ අපේ වැඩසටහනේ sprites ගොඩක් ඉන්නවනම් ඒ ඔක්කොටමද එහෙම නැත්නම් මේ sprite විතරද දැන් මගේ නම් එයා විතරයි තමයි ඉන්නේ හින්ද මං for this sprite only කියලා දැම්ම ඕනේ okay කියලා මං click කර ගමන් මෙන්න මෙතන පේනවාද ඔයගොල්ලන්ට n1 කියලා අලුත් variable එකක් හැදිලා ඒ වගේම මට පුළුවන් n2 දෙවෙනි වේරියබල් එක මගේ n2 කියලා එකක් හැදුනා තව එකක් ඕනේ මට මල්ටිප්ලිකේෂන් වලට නැත්නම් ගුණිතය සඳහා මල් කියලා එකක් දැම්ම මං ඒකත් හැදුවා ඔන්න පුතේ දැන් මං මෙතනින් දෙන ආන්සර් එක ඒ කියන්නේ මම enter first value යටතේ මම දෙන පිළිතුර දාගන්න කියනවා n1 ට ඒකනේ කියන්නේ එහෙනම් ඒකට අපි සෙට් එකක් ගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඔපරේටර්ස් මේ සෝරි වේරියබල්ස් වල පල්ලෙහා සෙට් කියලා එකක් ඔන්න ඕක දාගත්තම මෙතෙන්ට පේනවද සෙට් මෙතන තියෙන එකෙන් තෝර ගන්නවා මම n1 n1 2 මොකද n1 මොහොකටද දාගන්නේ ආන්සර් එකට තමයි ඒ කියන්නේ අපි දෙන මෙතනින් දෙන පළවෙනි වැලියු එක එන්ටර් කරලා එන පිළිතුරට තමයි n1 කියන්නේ. එහෙනම් මම මේකට ආන්සර් ගන්න මෙන්න මෙතන. ඒ කියන්නේ මම 50 එන්ටර් කරොත් n1 කියන්නේ 50යි. හරි නේද? ඊට පස්සේ මෙයාව මේකට දාගත්තා. ඊට පස්සේ නැවත මම දෙවනි අගය එන්ටර් කරන්න කියලා දෙන්න ඕනේ. එහෙනම් මම ආපහු දාගත්තා enter second value. enter second value ආතා විනාඩි 10කින් කට් වෙනවා පුතේ ආපහු ලොගින් වෙන්න ඔය ලින්ක් එකෙන්ම second value එක දාගන්නේ කොහොමද variables වලට ගිහිල්ලා අර වගේම set එකක් ගන්නවා මෙතනින් n2 ගන්නවා නේද n2 අරගෙන අපි දෙන answer එක ඒ කියන්නේ මම දෙවෙනි පිළිතුර විදියට type කරන එක n2 වලට දාගන්නවා ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අපිට වෙන්න ඕන n1 n2 වැඩි කරලා ඒක මල්ටිප්ලිකේෂන් වලට නැත්තම් MUL කියන එකට දාගන්න නේද එහෙනම් අපි කරන්නේ එහෙනම් අපි කරන්නේ දැන් මෙන්න මේක මොකද්ද අපි සෙට් කරනවා එතෙන්ට දාගන්න ඕන මල්ටිප්ලිකේෂන් එකට n1 n2 එහෙනම් සෙට් මල් වෙන්න ඕනේ එහෙනම් අපි මෙන්න මේ විදියට සෙට් මල්ටිප්ලිකේෂන් මෙතන මල් MUL සිලෙක්ට් වෙලා තියෙන්න ඕනේ 2 මෙන්න මෙතන එන්න ඕනේ පුතේ අපි දාගත්ත අගයන් දෙකේ ගුණිතය. එහෙනම් විචල්යන් දෙකේ දැන් අපි දාගත්ත අගයන් n1 ටයි n2 ටයි දාගත්ත හින්දා ඒ දෙකේ ගුණිතය තමයි මෙතෙන්ට එන්න ඕන. මම කිව්වා ඔය වීඩියෝස් ඕෆ් කරගන්න කියලා පුතේ. ඊළඟට මේ එතන අපිට එහෙනම් ඒ දෙන්නයි ගුණිතය ගන්න මොකෙන්ද ඔපරේටර්ස් වලින්. හරිද? ඔපරේටර්ස් වලින්
මේ දෙන්න ಗುಣ වෙන එක මෙන්න මෙතන තියෙනවා පේනවත් දන්නේ නැහැ මෙන්න මේ කොළ පාට කොටසේ වැඩි කිරීමේ සංකේතයේ තරු ලකුණක් තියෙනවා එතෙන්ට අපි දාගන්නේ මොනවද පුතේ variables විචල්‍යයන් දෙක මොකද ඒ දෙන්න තමයි අපිට වැඩි කරන්න ඕන අපි දාන අගයන් දෙකට අදාළ විචල්‍යයන් දෙක ඔන්නෝම ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන් කියන මල් කියන විචල්‍යයට දාගන්නලු n1 n2 වැඩි කරලා එන අගය හරිද ඔන්න දැන් අපි n1 අගය දන්නවා n2 අගය දන්නවා n1 n2 වැඩි කරාම එන අගයක් දන්නවා හරි ඊළඟට අපිට මොකද්ද කරන්න කියන්නේ say කියන්නලු නැත්නම් අපිට මේ answer එක මේකයි කියලා ඒකට අපි මෙන්න මේකයි ගන්නෙ මොකද්ද ඒ කියන එක තියෙනවා මේ ලුක්ස් එකේ ඒ කියන එක අරගෙන ඔන්නෝක අරගෙන ඒකට අපි දානවා මේකේ තියෙනවා join answer එකක් join මෙන්න මේක දානවා මොකද්ද join කරන්න කියලා join answer is කියලා අපේ උත්තරේ මම මේ join එකේ තියෙන වචනේ මකලා මෙතෙන්ට type කරනවා answer answer is කියලා මෙන්න මෙතෙන්ට දාන්න ඕන පුතේ අපිට ලැබිච්ච multiplication එක කියන්නේ අපේ variable වල තියෙන mul කියන variable එක මොකද answer එක අපිට එන්නේ ඔය විචල්ලෙට join answer is mul කියලා දීලා 2 seconds කියන්නේ තප්පර දෙකක් ඉන්න කියන එක නේද උත්තරේ එක පාට අයින් වෙන්නේ නැතුව තප්පර දෙකක් ඉන්න කියලා කියන්නේ මම ඒක තප්පර පහක් දාන්නම්කො ටිකක් වැඩි වෙලාවක් අපි දාලා බලමු දැන් ඔන්න මේක තේරුණාද දැන් මම මේක run කරලා ඊට පස්සේ ආයි කියලා දෙන්නම් මොකද්ද මේ වෙන්නේ කියන එක ඔන්න බලන්න අපිට ඇවිල්ලා තියෙනවා variables 3ක් මේක දැන් පේනව නේද හරි පේනවනේ ඔන්න sprite n1 බිඳුවයි n2 බිඳුවයි multiplication බිඳුවයි ඉස්සෙල්ලා මොකක්වත් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ flag එක click කරනවා හරි ඔය flag එක click කරාම මොකද වෙන්නේ enter first value ඔන්න sprite කියනවා මට first value එක enter කරන්න දැන් මෙයා මේ ටික නැති වෙන්නේ නැහැ මොකද අපි wait කියලා තියෙනවනේ අපි enter කරලා මේ හරිය click කරනකම් මෙයා මෙහෙම්මම මේ මේක තියා ප්‍රකාශය තියාගෙන ඉන්නවා එහෙනම් මම මේ පළවෙනි අවස්ථාවේ දානවා පුතේ first value එක 25යි කියලා මේක පේන්නේ නැතුව ඇති මම type කරේ 25 ඊට පස්සේ මෙතන මේ තියෙන click එක හරිය click කරා ඔන්න බලන්න මේ sprite කේ n1 විචල්‍යයට දාගත්ත අපි type කරපු 25. හරිද? ඔන්න අහනවා enter second value. දැන් දෙවැනි value එක කීයද? මම දානවා 14යි කියලා. හරිද? 14යි second value එක. ඒකත් හරිය දැම්මා. ඔන්න n2 14යි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? answer එක එනවා. තප්පර පහෙන් ගියා නේද? අපි ඒක තව චුට්ටක් තප්පර දහයක් දාමු උගලන්ට පේරුණෙත් නැහැ ඔන්න answer එක මම ආය ගන්නම් මේක enter first value මම කියනවා first value එක 10යි 10 දාලා ටික් එක දානවා enter second value එක මම කියනවා 20යි 20 දාලා ටික් එක දැම්මා ඔන්න answer එක මොකද answer is 200 මේ දෙන්න වැඩි කරලා 10යි 20යි වැඩි කරලා එන answer එක මෙයා පෙන්නනවා මේ answer is කියන එක ආවේ අපේ අන්තිම මේ මේ තියෙන say join answer is කියලා join කියන්නේ මේ දෙකම join වෙනවා answer is කියන එකත් එක්ක මේ multiplication එකේදී මෙන්න මේ mul විචලයට අගය මෙතෙන්ට දාගන්න ඒක for 10 seconds කිව්වේ තප්පර 10ක් තියන්න කියන එක ඕක පැහැදිලි වුණාද අපැහැදිලි කෙනෙක් ඉන්නව නම් විතරක් මට chat එකට දාන්න පුතේ නැවත කියලා දෙන්න ඕන කියලා ඉන්න කෙනෙක් ඉන්නව නම් දාන්න තා විනාඩි 3කින් වගේ කට් වෙනවා කටුනොත් ආයෙ එන්න
හොඳයි chat එවලා තිනවා අපි බලමු ආයි කියලා දෙන්නලු හරි මොන මං ආයි කියලා දෙනවා මං ආපහු මේකේ එනං ඔයගලන්ට මේ මොන තව පොඩි වෙලාවකින් කට්ටේ පුතේ ඉක්මනට කියන්නම් බලන්න පුළුවන් වේද බලමු ඔයගලගේ පොතේ එකක් අරගෙන මේකත් අරගෙනම කියන්න ඔන්න මොකද්ද ආරම්භය මුලින්ම අපි පටන් ගන්නම ඊට පස්සේ n1 n2 සහ mul යන විචල සෑදීම් ඒක සෑදීම කියන එක ක්‍රියාවලියක් ඉඳ තමයි මේ process මේ කොටුවේ දාලා තියෙන්නේ n1 n2 සහ mul යන විචල සෑදීම ඊට පස්සේ මොකද කරේ පළමු අගය ලබා ගැනීම ඒක තමයි n1 සඳහා අපි අගයක් ඇතුළත් කරේ ඊට පස්සේ n1 විචල සඳහා පළමු අගය පැවරීම අපි ඇතුළත් කරපු අගය n1ට දැම්ම දෙවන අගය ලබා ගැනීම අපි දෙවන අගය එන්ටර් කරා ඊට පස්සේ n2ට දෙවන අගය දාගත්තා ඊට පස්සේ n1 හා n2 විචල ගුණ කර මල් විචල සඳහා පැවරීම මල් විචලයේ අගය පෙන්වීම ඕක තමයි අපේ ගැලීම් සටහන හරිද ඊට පස්සේ අපේ ස්ක්‍රැච් එකට යමු කොහොම මේකෙදි මම කරේ මම කියන්නම් when flag click flag එක click කරාම ask enter first value ask එක ගත්තේ මේ sensing එකෙන් ඒවා ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා ask enter first value කියලා මම දැම්මා and wait set n1 to answer මම මෙතනින් දාන answer එක පළවෙනි එකට enter කරපු අගය දාගන්නලු n1 කියන විචල්‍යයට ඒකයි මෙතනින් කරේ set n1 to answer answer එක දාගන්නලු n1 විචල්‍යයට ask enter second value ඊට පස්සේ sprite කියනවා second value එක දෙන්න ඊට පස්සේ කියනවා answer එක n2 වලට දාගන්න ඊළඟට a අගය